දවසවුම් පුවත් ඔබට කියන අයිටයන් පොතිස් සමගින් ම ්‍රහහාන් කනිශ්කායසිහ ම සපන් භග්‍යා වීරකෝන් අවධාන යොකරම දවසේ ප්‍රධනපුුවත් ශේෂපාට වෙෙතා ජගත් මහ මණඩලයේ ඇමතිීමට ජනපති සූධානමින් රුපියලේ වැඩිම අව ප්‍රමාණය්‍රදස් ගොලහිදී ගුපියල අව ප්‍රමාණය වීම සියට දහතරකටත් වැඩි ප්‍රමාණයසින් පක් ප්‍රමාණය වීම නවත්තගන්න ගැලවුුණ. හිටපු ආරක්ෂක ලේකම්ට ඇමති ෆොන්සේකාකින් චෝතනා. ගොළඹ වෙච්ච පහරදීන් පැහැර ගැනී සියරුම දේ ගෝටා විරජමක් සලා කලේ හෙඳ විතාරනල මෙවාපු කල්ලිහරා සිදුවන දෙවල්. නියගිය නිමාකරමින් ප්‍රදේශ කීපයකට වැසි. එක්සත් ජාතින්ගේ හැත්තෑ ඇතුන්වන මහා මන්්ඩ සම්ලුව ඇමතිීමට ජනාධිපති මෛත්‍රපාල සිරි සේරමැතිතුමා සුදානම්. ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලියමයි ජනාධිපතිතුමා සමුළුව අමතන්නේ. ඇමරිකාවේ නිවියෝක්ෂීදී සමුුව ඇරඹුණා ජනාතිපති මයතුළ රාජනායකින් රැසක් සමමුලුවට මෙව විට එක්ව සිටිනවා. එක්ස ජාතින් සේලුම ජනතාවට සමීව කරවීම හා සාධාරණ සාමකාමී සහ තිරසර සමාජයක්ෂනාපුූ ගෝලිය නායකත්වේ සාමූහික වගකීම තේමාාවයටතයි මෙවර සැසිය පැවැත්ව වෙන්නේ එක්සත් ජාතින්ගේ මානුහිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරි පත්ක්‍ර ඇති යෝජනා ක්‍රියාත්ම කිරීමේදී සහන ලබාගැනීමද අපේක්ෂාවක්. රටි ස්වාතිීනත්වීට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිතාමුදාවී ගවරුවට හනියක්ක් නෝන ලෙස කටයුතුකිීම පිළිබඳ. එක්ස ජාතිීන්ගේ මහමන්ඩලට විශේෂ යෝජනාවක් ඉදිරිපත්කිරීමටද ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා. මහමන්්ඩල සමුළුවට පෙ. නිෙල්සන් මැන්ඩලාසාම සමුළුවඇද ජනාතිිපතිතුමා ඇමතුවා. ප්‍රකාශයට විද්ධතුන්ගින් පැසම් හිමිවතිබෙනවා. නිෙල්සන් මැන්ඩලා චරිතය ප්‍රධාන වශයෙන්ම ලෝකට පෙන්නුම් කලේ බලය අත්හැරීම සහ. බලය සීමකිරීම සහ බලේ රැඳී සිටියීම පිළිබඳව කොතෙක් දුරට මානවාදී ලෙස කටයුතු කොල්ල දුියන්නයි. අද ලෝකයේ ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ට නිිල්සන් මැන්ඩෙලා ගමන් කළ ගමන නොවෙයි. ඒනිසා තමයි මැන්ඩෙලාගිය ගමන පිළිබඳව ලෝකට සහිපච්කිරීමට සිදුවී තිබයන්නේ. එනිසා සාමය සංහිදියාව. ජාතිීන් අතර සමගිය. මානවාදී ෆිසිිෂ්ට ගමනක් පිළිබඳව ලෝකේට කියාදුන්. වැනි විිෂ් නායකික වගේ චරිතය ප්‍රධාන වචචයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද ලෝකනායකන් කියන එකයිමමා විශ්වාාස කරන්න. ඒතුල ගැබ්බූ තිබූ මානවාදයේ ගැඹුර බව මිනිසුන් කරහිදැක්කු ආදරය බලය පිළිබඳව ඔහුත් තුළ තිබුණු විශේෂෙන්ම කෑදරකමෙන් නැත්තුලලාම් බලට තිබුණු ආසාාවෙන් නොහු ඉවත්වීම. ස්්‍රීලංකා ජනරජත් ජනතාවගේ ගෞරවය ප්‍රනාාමය ඒ ශ්‍රෂ්ඨ මැන්ඩලාවෙනි නායකින්ට උදකරන වගේම. ලෝකෙ සියලු නායකින් ආරාධනා කරනවා නෙල්සන් මැන්්ඩලා වැනි විශිෂ නායකෙක් ගිය ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියයා. නිෙල්සන් මැන්්ඩලා වැනි ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ආසාමය පිලි බඳව. බොව ප්‍රමාදර්ශී නායකෙක් ගැන සිහිකරමින් දරු ජනාධිපතිතුමාන් කළ කතාව මංහිතන්නේ අපි සියලු දෙනාම අගේ කළ හිතු දෙයා. දෙදහස්. සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සභාජයක් ඇතිකිරීම සඳහා. තැවතුුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී. රාජ්‍ය පාලනයක් තමයි දෙදාස්පාලුවේ ජානවාරියටටවැනිදා පෙරලා දැවයි ජනාධිපලිතුමන් ප්‍රකාශ කලාා වගේම. අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි බොම සාමකාමී සියලු දෙනාටම ගරු කරන රටක්න නිෙල්සන් මැන්ඩලා කියන්නේ අපේ ලෝකයේ කිසිමදාක මැකීයන්නේ නැති වීරෝධාරනාමයක්. මේ නාමය සඳහන් කරමින් ජනාධිපත්තුමා හැම කෙනෙක්ගෙමල්ලාහ හිටිය අපි නැවත යමු නිල්සන් මැන්්ඩලා අනුස්මරණය කිරීම කියන්නේ එතුමාගේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්ම කරමු. න මේ ප්‍රකාශය. තාම බලවත් වෙන්නේ එතුමා ප්‍රකාශ කරන්න උත්සාහ කළේ ලෝකයට අද අවශ්‍ය වෙන්නේ යුද්ධයනෙවෙයි සාමයන එක මෑත ලෝකයට කරන ලද අභිහිත ප්‍රකාශයක් ලෝකේ. ඩාතන්තවාදී ආ්ඩු කරනය සම්බන්ධයෙන්ති කියයන වැදක තාර්ශයක් තමයි දකුණඔපිතාන ආ්ඩු කවි්‍යවස්ථාව. එනිසාම් නිිබන්ධ නායකගේ පිළිබන්ධව තමයි සංකාව ජනාධිතිවරයා විශේෂ දේශන ඇපැත් වේ ඒක මේ ජනාතිපතිවර ටම්මාසාරයකට නෑකම් කියමයි දේශය මහද නිසන් මන්ඩ්ලාලට සම කළ හැකි. ඕගේ දේශපාලන අරමුණුවලට සමකර හැකි තමාජ පෙරලියක් තමයි දෙදස් පහළවේ ජනවාදමාස ළමින්ද මේරට සිද්ධ වන. එමගින් මේ රති ප්‍රාතම් ප්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය වුණා. අප අවුදුුත්තියක් යුද්ධ කරලා ඉවර වෙන අද හැරිල බලපවම අපට පේනදේ තමයි. අපි ලබාගත්ත කෙසදු ජයයක් නෑ. අු දයක ේට පහල ග කියිය. ඒනිසා තමයි අපි කියගන සංවිධාව වැදගත් ජාචින් අට එක මුත්තුව වැදගත් වර්ණවාදය කුළවාදය ජාතිවාදය කියනෙක ඉතාම නරක්ක සිද්ධාන්ත කියලෙක්. මේක තවුරු කරන්න තමයි දස් පහලවේ ජනාජිපතිවර චන්දට දිරිපත් වන්නේ එකති ඒක තවදුරට තවුරු කරීම කැටි තම පි දකින්නේ ඒතුමගේ මතේ අදටත් ඇතුමා ඉන්වා කෙනෙක තවරු කරා ගේ සංවිධානය තුළ හකරපිතාම වැදගත්හ නිර්බිත ප්‍රකාශයේ. මොමිතන මේ රටේ තියන ප්‍රතිපත්තිය. ජාතියන්තරට අරගෙනයෑම හොඳ අවස්ථාවත්සාහ ජාතියන්තරය අවධානය ලංකාවේ සංහිදියාව සහ සමගිය යුද්ධෙන් පස්සේ ඇතිවන සමග පිළිබඳ ලංකාව දක්වන උනන්දුව. තහවුරු කරන්න ඉතාම හොඳ අවස්සා. නිදහස් හා සාධරණ මැතිවරයක් පැවැத்தීම පිළිබඳ மான திවයි හිටපු ජனாධීපති அதுல்லா யම මහතාවෙත அග්‍ර மாத்தி රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාධය පිරිනැබවා. ඒ මහතා සමග දුකතනෙන් සාකච්ச்சා කළ අග්‍රමාතිවරයා பிர්‍රකාශ කළේ ඕனෑම අවස්ථාව ශரைலංකා, මහතා සාதරෙන් පිළිக்கන්නා බபයි. ලදදිවේ මැවරනේ ජයග්‍රහය කල බ්‍රහිම් ොහොම සලිමහතාරර්ද ග්‍රමාතවයා දුරකතනය නමතා සුභ පැතුම් එක්ලලා මාලදිවේ හිට ජනාධිපතිවරකුවන මොහොම ශීට හතා ඒ පසුවේ අරලිය ගහන්දිරයට පැමණ අග්‍රමාතය අනිල් වික්‍රමසිංහම හතාහම වුණ. මාලාදදිවේ දේශපාල තත්වයහ කලාප දශපාලන කටහිු පිළිබඳව මහිදිසා කච්චා කරුණ. ශ්‍රලාංකිික ව්‍යාරකින් මාලදිවේ සිදුකරඇති ආයෝජනද අග්‍රමමාත්්‍යවරයාගේ කලා. මාලදිවේේ ආර්ථිකංහර්ධනය වෙනුවෙන් ලංකාවේ සහයෝගේ අපේක්ෂාරන බවයි නශීත් මහතා පෙන්වාදදුන්නේ මාධදවන් අ ජධතිපතිවයා ිරුන් දෙේ අවථාව ටක්පන ලෙසද එමහතාරනිල්වෙක්කමසිග මහතාා රදධනා කළ රුපියල අවප්‍රමාණයට සාර්ථකව මුහුණදීමට රජ්‍යයට හැකි බව අමාත්‍යමංගල සමර විරමතා පෙන්වාදෙනවා. ඇමෙරිකාවේ ආර්ථකය ශක්තිමත්වීම මත ලෝකෙ රටවා රැසක් මුදල් අවප්‍රමාණයට ගොදුරුුණ. එහෙත් ශ්‍රී ලංකාව මතු ඇතිතත්වයට සාර්ථකව මුහුණදරින් බවයි අමත්‍යවරයා පෙන්වා දෙන්නේ. රපියල අවප්‍රමාණය වීමෙන් අවාසි සහත තත්ත්වන්ද නිර්මාණය වන බව අමාතිවරාපෙන්වා දෙනවා ඒතුන් එහි ප්‍රතිලාබ රැසක්ත පවතිනවා. මැද පෙරදිග ආදාය මුත්පවාදය කර පුද්ගලින්ට වැඩිමුදලක් ලබාගනීමට හැකිවීම විශේෂත්යක් අපනයන් ආදායමද වර්ධනය වනවා. මල්ලි සංචිත පරිහරණය කරමින් රුපියල අෞප්‍රමාණය සීමකිරීමට රජයට හැකි. ඒතුන් ඉදිරයේදී පියවියුතු නෑනිසා ඒ කලනො හැකි බව අ මාතිවරයා පෙන්වාදන්නේ. ප ේල ්‍රමාණය කිරීමට රජට නොහැකි බවට ෝදනා කරන හිටපු ජනාධිපතිවරයා ඇතුළ පිස ලබාගත්නයි පියවීම රජයට අභියෝගයක් වී ඇති බවයි අමාත්‍යවරයාඳ හන්කළේ. පසුගිය සතිකීපය තුළදී පියලේ අග අව ප්‍රමාණවීම මු කොටගෙන සමහර දේශපාලන්යන් ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණපාන බවට විවිධ ප්‍රකාශ කරමින් න්නවා. මේ වසරයේ සිට ඩොලරය ශක්තිමත් වුණාම් ලංකාවේ පමණක් නොව අප වගේම දියුණුවන රටවල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රශ්නයට පසුගිය මාසකීපේ තුළදී මුහුණ දුන්න තවස්සේම රජයක් හැටියට අපි. එයට බොම සාර්ථකව ලෙස මුහුණ දීල තියෙනු මේ අව ප්‍රමාණය නවත්වගන්නට විශාල වශයෙන් අපේ විදේශ මිනිමිය ිය දං කරන්න තිබුණා නමුත් ව අපිට විදේශවින්මය මේ වෙනකොටල් ඩොර් විලියන අටකට වඩා තිබුණ මොකද මේ මුදල් අපි තියාගන්න ඕනි සියල්ලට ම වඩා රාජපක්ෂ ආණ්ඩුව අපිට තියලගිය ණය ගෙවන්න මේ අුරුද්දේ විතරක් අපිට රුපියල් ට්‍රලියන කයිදසම නමයක් ගවන්න තියෙන. නවුරු දෙේදී අපිට රුපියල් ට්‍රලියන හතරකට වැඩි ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා විශේෂයෙන්මන්න ඒ අය ගෙවාගන්න බැරිුණොත් තමයි අපිට ආජන්තිීනාව වගේ එහමනැත්තං එදා ග්‍රීසියට සිදුවවෙච්ච සිද්ධාන්තය වෙන්න අපි ඒ නයල්ගන්න නැතුව ඒ මුදල් ඩොලරය නවත්තගන්න ආයෝජනය කරු. ඊය පෙරේදා ඉපදුන අතදරුවන් වගේ කතා කරන විපක්ෂයේ ඇතමුන්. විශේෂයෙන් මීට පෙරහිටපු මුදල්ලෑමත්තුමා වර්තමාන කරුණෑගක ිස්ට්‍රික් පාලිමේන්ටිප්‍රමන්ත්‍රිතුමාවඋනත් පෙන්වන්න හදනවා මේ ආකාරයට රුපියල කවදාවත් අවප්‍රමාණය වලිනේ. දෙෙදස් දොලහිදී රුපියල් අවප්‍රමාණයවීම සියට දාහතරකටත් වැඩි ප්‍රමාණයකින් රුපියල අව ප්‍රමාණයවීම නවත්ත ගන්න බැරිවුනා. මහ බැංකුවේ අපේ විදේශමිනිමෙන් ඩොලර් බිලියන හතරයි දසම එකක් වැනි අතිවිශාල මුදලක් යොදවල. ශ්‍රී ලංකාවේ රුපියල මෑති ඉතිහාසේ වැටුන වැඩිම ප්‍රමාණය සටහන් වෙන්නේ ඒ කාලය. අපි ක්තිමත්ව අප ආර්ථක ඉදිරියට ගෙනයනවා. අවුරුදු හැටගානකට පස්සේ මේ වසරේ තමන්ගේ ප්‍රාතිමක ගිනමේ අතිරිත්්‍යයක් වෙනවා. එනව රුද්දෙත් මේ ප්‍රාතික ගිනු මේේ අවතරෙක්යේ තවත් වැඩිුවෙනවා ඉතිහාසේ වැඩිම ප්‍රමාණයක් ආනනය කරේ පසුගිය අවුරුද්ද ඉතියාස වැඩිම මුදලක් රිජු ආයෝජන හැටියට ොන් ඩෙක්ට න් වස්ෙන්ට හැටියට ලැබුන්නේ පසුගියාවුරුද්ද ඒ තරක්න මේ පසුගේදා නිකුත් වූ සංඛාලය කනතුව පසුගිය කාර්තුේ අපේ වර්ධනවේ ගයක්ත් සියට තුනයි දස මේ කේන්ඩන් තුනයි දසම හත දක්වා වැඩි වෙලා තියෙනවා මේ රුපියල අව ප්‍රමාණය වීම වීමෙන් යම්යම් අපහසුතාවයන් ඇතිවෙනවා එකම පිළිගන්නවා නමුත් ඒ වගේ යින් වාසි ලබනා අඇත්තින්න. අපේ රට විස්්සයි විසිපයයේ අපි බලාපොරොත්තු වනේ. පොහොසත් රටක් බවට පත්කිරීමට අපිට පුළුවන් වෙන ඇතැයි මම පැහැඩලුවම කන්න කැමති. දේශපාලනඥන්ගේ වගකීම ජනතාව ගවන බද උන් නිසි පරිදිී කළමනාකරණය කරමින්, රට දියුණු කිරීම බව රාජ්‍යාමාත්‍යය ඉරාන් වික්‍රමරත්න මහතා පවස්සනවා. ගුවන් විදිලි සංස්ථාවේ පැවති සම්න්ත්‍රනයකදී පුරාජ්‍ය මාතතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ආදායම් බදු අපි ලබාගන්නේ සමාජීය වගකීම ගිවිස්සුම ඉෂ්ට කරන්නයි. පුරරසියට වගකීමක් තියෙනවා ලාභ ලබනාය අවංකව නිතිානුකූලවඒ අයට බදුපු දල් ගෙවන්න. රජයක් හැටියට. දේශපා ලන්නේ හැටියට වගකීමක් තියෙනවාඒ ලබන මුදල නාස්තියයි දීෂණයෙන් තුරව. හරියට නිසිලෙස භාවිතා කරන්න අපිට බදකීමක් වේෙනවාත්. ඔයද විශ්මත් තමයි රටක් දියුණුව කර ගෙනයන්න පුළුවන්. නව බදු යථාර්ථයක්ද යනතීම මාවින් සම්මත්‍රණී පැවැත්වනා. රජි ප ෘත්ති දෙ පපර්ත්මේතු වහ සිවිල් සංවිධහන එකමතුවයි ඒංවිධහන කළේ. මෙහිදී අදහස් තැකූ සිවිල් සංවිධහන එකමුතුේසාමාචක සමන් ්‍රත්න ප්‍රිය මහතා. පර්මාන ආණ්ඩුව ගෙනාපු බදු ප්‍රතිපත්තිය ඇතුලේ හැම කෙනෙකුටම බදු ලිපි ගොනුවක් විවෘත්ත කළ යුතු කියෙන ස්ථාවරයකට ආවා. ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකරගන්න ගියාම විධතැන්වල උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ඇතිවුණ. සමහර ඉහල ෘර්තිිකයෝ තමන් උපේ ආදායමට සරලන ලෙස බදු ගෙවීමක් සිද්ධ කරලා තිබුණෙම නෑ සාමාන්‍යයෙන් ආදායම උපයෙන අයගෙන් බදු අය කරගන්න වගේම මේ බදුබලින් පැනලා යන ඒ අයකෙන් බදු අයකර ගැනීම අත්‍යවශ්‍යයි ඩෙගු රෝගෙන් දරුවවා ආරක්ෂාකිරීමට පාසල් මාර්තමෙන් සුශේශීවැඩ ප්‍රිවෙලක් හෙට ඇරඹෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය පෝෂණ හා දේශී වෛ්‍ය අමාත්‍යංශයෙක් වයි වැඩසරහන ක්‍රාත්මක කරන්නේ. ලබන දෙවනතා දක්වා වැඩසරහන ක්‍රියාවට නැන් වෙනවා. ඒ ජාතික මදුරු මර්ධන සතියට සමකාමීව. පාසල් දරුවන් ඩංගු අවධනමින් මුදා ගැනීමත් වැසි සමේදී ඩෙගුරෝගේ මතුවීම අවදහනම අවමකිරීමත් මෙිහි අරමුණයි. පාසල් සිසුන් ගරුවරුම් සහ මෞපියන් ඩෙංගු පිළබඳව දැනුවත් කිරීමට අපපේක්ෂිතයි. පාසල් තුළ මදුරුවන් බෝවනස්ථානය වත්කිරීමට, ලබන විසි අටමනදායදාගන්නා ලෙසයි උපදෙස්දීතිබෙන්නේ. වියලි කාලගුණිය අවසන්කර වැසි ඇදහැලේවා යන ප්‍රාර්ථනයෙන් අනුරාධපුර රුවන් වැලි සෑරදුන් අභියසදී සෙත්්පිරිත් සජජායනයක් පැවැත්තුුණා. ඒ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වියලි කාලගුණේ හේතුවෙන්, ප්‍රදේශව රැසක ජනතාව දැඩිපිඩාවට පතු සිටිනවා. පවතින නියගේ හමාර කරමින් වැසි ඇදහෙළේවා යන ප්‍රර්ථනය නිතුව, රුවන් මලිසෑ රාදුන් අභියස පැවති, සර්වරාත්‍රික පිරි සච්ඡායනයට ස්වාමින්් වහන්සේ එකසිය පනස් නමක් සහභාගි වනා. රුවන් වැරි සෑ චෛත්‍ය රාමාධිපති, පූච්ච පල්ලේගම හේමරථන වාමීන් වහන්සේගේ අනුශසනා පරිදි පින්කම ප වැත්වුණේ. මෙ අතර වියනි කාලකුණේ පහව ගොස් අන්ුරාධපුර මහවිරක්ෂිය ප්‍රදේශයට ධාරානිපාත වැසි ඇද හැලුණා. දීර්ග කාලයක් පවති දැනිනියගේ හේතුවෙන්, පවුල් හත්සේයක් පමණ පීඩාවට පතු සිටියා. වැව් සිදයාමෙන් ජනතාවගේ ගොවිතැන් කටයුතුද අඩාළවයි පවතියේ. මාස ගණනාවක් පවති වලි කාලගුණය පහවයමින් හොරෝ පතාන කහටකස්තිගිලිය ගලෙන් විදුරු වැව ආදී ප්‍රදේශ්වලට අධදිනේත් වැසි ඇදහැලුනාා නියර්ගෙන් ඩැඩි පීඩාවට පත්තු සිටි ප්‍රදේශ්ය ජන්‍රව පවසන්නේ වැසි සහිත කාලගුණය තමන්ට මහත් අස්විසිල්ලක්මවයි. 鼻 द් හට ාහිරව කොළ্ඹ සිදූ අප්‍රහද වල්ට වගකිව යුත්තේ හිට ප රක්ෂ ලකම් ගොට භේරජපක්ෂ මතා බාවට අමාත්‍ය සරත්වන් සේකා මහතා චෝදනා කරනවා. අපාද ගණාවක් කොළඹදී සිදුවතිබෙනවා ඊට තමාගේ සම්හන්ධයක් නැයි අ්‍ය රෙන් මා ना. මධ්‍යවේදී කීත් නොවැටට පහරදීම සම්බන්ධයෙන් අමාත්්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්මේන්තුව ප්‍රශ්න කළා. පැය හතරක පමණ කාලයක් ඊට ගතවතිබුණ. අපරාධ පරිීක්ෂණ දෙපර්තමේන්තුවෙන් පිටතට පැමිණි අමා්‍යවරයා කියයා සිටියේ. කොළඹ සිද වූ අපරාධවලට හිටපු ආරක්ෂ කල්ලේකම්වරයා සම්පන්ත බවයි. පොළඹ වෙච්ච පහර පැහැරගැනී සියලුමදේ ගෝටා විරාජමක් සලා කපල හෙඳ විතාරනල. මෙවපු කල්ි හර සිදන දෙවල් පොටා ේරා පක්ෂ ම හිරෙයින්න කොට පුළන්තරං. මට රජාරිකරහ මගේ වටේහිටපු නිලධාරාදියත් අටන් ගොට අරගෙන. වදදිද මාස ගනන් හිරකරග නිදගෙන කතාවක් ගොතන් උත්සාහ කර මම පහරදම්මට ගාතනට සම්බද්ධයි කියලා. ඒවලෙත්තේ අට එක්කරගන්න බැරි වුණ තාමත් පංහිතන්නේ උත්සාහක දෙවා නමුත් අසාර්ථකයි. මකිෙලිම කියන්නෙති ම යුද්මෙවා අරෙන්න්න. කොළම පැත්තෙකරපු බුද්ධි මෙහයු මාද ගට ේරජක් සමහි කරේ. හිපු ග්‍රාතය ්‍රී ලංකාක දහසක්ෂය නිර්මාතතු ස්RD බන්ඩාර්ණායක ශ්‍රිමතාවන්ගේ පනස් නබවන ගුණ සමරුව හෙටට යෙදී තිබෙනපා. ආසිාවේ රිදි සීනවුවය විරාාවියලත් ස්Rඩ බඩාර්නායක ශ්‍රීමතාතනම් දේශපාලනයටි පිවිසේ. එක්ත් ජාතික පක්ෂය, කොළඹ මහනගරස භහවට තරඟවදමින්. පසුව එක් දහස් නවසය පනස්සකේදී ඔහු එමක්ෂෙන් ඉවත්ව ශ්‍රලංකා දහස් පක්ෂය පිහිටවාගත්. එදහස් ොසේ පනසහය මහමැතිවනේ ජයගත් බඩාරණයක ්‍රීමත නන් අග්‍රමාත්ත්‍ය දුහයට පත්ව වන. සංඟවෙද ගොව ගුරු කම්කරයන පංචමහා බලවේක පෙරටුකොට විප්ලෙවී වෙනසක් ඇතිකිරීමට. ඒම හතා කටයුතු කලේ සමාජයට සැෑපූරවාදර් ශක්ගෙන දෙමින්. තම සේවය සඳහා බඩාරණයක මහතා ගරු කොට ගත්තේ මිනිසාගේ පරමයුතුකම මිනිසාට සේවේ කිරීමයන්නයි. සහස්සිකේකුගේ වෙඩි පහර එහ නවස පනස්නව සැපතැබර් විසිහ වනද. මහත ගහතනයට ලක්වන විට හැටවනවේ හි පස වන. බ්ඩර්ණයක සීමතාානන්ගේ පනස් නවන ගුණසරුව හොරගොල් සමාජ අසලදී හෙට පැවැත්වෙනවා. මෙ අතර විශේෂ ගුණසමුරුත්වයක් කතානායකරු ජයසූරය මහතාගේ ප්‍රධහනත්වෙන් බඩර්නනාය නුස් මරණ ජාතන්තර සම්මාන්තනශලාාවේ දී හෙට පස්සවරුවේ පැත්වීමට නනිමිතයි හිට පොග්‍රාමාත්‍යය සිරිම බඩර්ණයකමැතිියගේ හ හිටපු කතාානායක අනුර බඩාර්ණයක මහතාගේ ගුණ සැමරීමටද කටයතුව දා තිබෙනවා. ස්Rඩ බඩානායක ගුණසමර දේශනය පවත්වන්නේ. මතුන්ත්‍ර දේශ ගුණුවවද මහතයි ශ්‍ර ලංකා නිදහස් පක්ෂේ මහලයකම් මහචරය රහණ ලක්ෂමන් පිදස මහතා සිරිමාව බඩාණනායක මතිනීගේ ගුණ සමෘදේශණය පවත්වනවා. බස්න අහිර පළත් අඩුකාර් හෙමකුමරනාණයක්ක අර මහතා අනුර බඩානාාක මහගේ ගුණ සෘදේශනය පැවැත්වීමටනේ විතයි. ස්නාාහිර පළත් අන්ඩුකාර කාර්යාලයහා බස්නාහිර පලත්ස භහව උත්වේ සංන් ධනකරන්නේ දල්දා මාලිගේ ඉදිරිපිට රේස් පදමින් බුදු සසුනත් රටත් බාල්ධ කළේ නාමන් රාජපක්ෂ බව අමාතය සජිප්‍රම දාස මහතා පවසනවා මං අහන්ඩ කැමති නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ. ඔබ නේද මහා ශ්‍රෂ්ඨ බෞද්ධයෙක් හැටියට දළදා මාලිගාව ඉදිරිපිට ගෙල් රණවිරුවන් ලව්වලා වැලිකොට්ට ගහල් මෝටකාර්රයස් පැන් රාත්්‍රියයේ සංගීත සදර්ශන තකත් පිටරටින් නළගනාවියන්ගෙන්නු. එතොර එතනදී ඔබ බාල්දුකරේකාවත්. ඔබ බෞද්ධාගම බාල්දු කරානය අස්ගෙරි මල්වතු ඒ මහා පාර්ෂනද අතිකරු ගෞරණිය මහානායක මහිමිපාණන් වහන්සේලා බාල්දු කරානය දැන් දළදා හාමුදුරුව ඉදිරිිට රේස්ක. පැම පනුස්සය කියනවා. දැන් දින පටාම ජනාධිපතිතුමයි අගමචතතුමයි බාදවනයි. හිටපු ජනාතපතිතුමා. ජනාධිපති පුටුවෙන් ගෙදරයන්න හේතු වෙලකවුරුත්නෙවෙයි උබයි සැමට සෙවන යලි පිබි දෙෙන උදාගම්මාන වැඩසරහනයටතේ හම්බන්තට ගල්වැෑව ප්‍රදේශ්යේ උදාගම්මාන දෙකට මුල්ගල තැබීම උත්සවයක් අද පැත්තුනා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්තේ සදාවීර සෙන්පති රාංචෙන් විජේරත්න ගම සහ සෙන්රධගමයන උදාගම්මානයි මෙසේ ජනතායිතයට පත්කෙරුණෙ දේශපාලඥන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවටික් සිටිය. මැතිරිකිරී ප්‍රදේශයේ සිද වූ බස්රතනතුරකින් පුද්ගලයෙන් විසි පස්සන කොතු අල ලැබවා. டியசன்புரு மதிரிகிரிய மார்கே பரக்கும் புறுப் பிரதி ஷேதி அனுத்துர சிதுவுனே. எங்களும் கம்ஹலுக்கு சேவக்க சேவிக்காவான் ரகாட் பஸ்ரத்தைයක්மிசயய் அனுத்துரට லக்வனா. அனுத்துரின் துவாலலபு விசி பஸ்தினா மதிரிகிரிய ரோஹலට තුலත්க்கெருணா. பபத்தல தත්த்துயே பசூதனனைக் பொலொன் அருුව மහரோஹலට மாறுரயாவாතිபனවා. பஸ்ராதேய மார்கியின் இவத்திர பன பெருலியாவின் அசல சிடி தவත් දෙதின கூட்டது சுலு துவால சிதுவතිபனවා. மதிரிகிரிய போலீசிய සඳහන් කරන්නේ கார்மிக்க දஷයක් அனுத்துரට හேතුவாண்ட ඇති பவாයි. වරනිකත්වයට කිසිුදු හානියක් සිදු නෝන ලෙස, ගාල නග්‍ර අසන්නේ පිහිටි පැණි ඕලන්ද පාලමය ඉදිකිරීම් කළේුතු බවට අමාත්‍යව ජදසරාජ පක්ෂ මතා උපදෙස් දීතිබෙනවා පැරණි ඕලන්ත පාලමේ ඉදිකිරීීමම් ස්වාපැලීමට අමාතිවරයා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වනා. පාල මේ සම්වර්ධනය පුරාවිද්‍යා දොර්තමේන්තුව ධික්‍ෂණය ම සිද වයතුයි. ඕ දෙස් නිි පරිති පිපැදියුතු බවටද අමත්‍යවරයා උපදෙස් තුන්නා. අලංකාරයට සහ පෞරාණක වටිනා කමට හානි නොවන ලෙසඒය ක්‍රියාත්මක වියුතු බවත් අමත්‍යවරයාගේ අදහසයි. ගාලු නගරය කියන්නේ ලෝක වරුමය අපේරටෙත් සංස්ෘතික තිකෝන පිට තිබෙන එක ලෝක වරුම ඇතිමේ ලෝක රුමේ කියන අපි ආරක්ෂා කරගන්න ජාත්‍යන්තර ප්‍රමිත්තීන් වොලට අනුකූලව සංවර්ධන කටද සියල්ල සිදු කර්ඩෝ. ඒයනු අපි මුලි ක එකගතාවකට ඇල් තිබෙන පවර. තිබෙන යිතිහාසික සාධකවලට හානියක් නොවන විදියට පාල මෙදිකිරීම කටයුතු ඉතායික්කට සිදුකර සීනිස් සඳහා අයකළ ආනයිනික බද්ධ වැඩිවූ පමණින් සීණවිල වැඩිකිරීම අසාධහරණ බව රජය ප්‍රකාශ්ශ කර සිටින පවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යන්ශය පසුගේදා නිවදනයක් නිකුත් කරමින් පවසුවේ සීනි ිල ඉහල දැමීමට අවසර ලබානු දෙන බවයි. ලෝක වෙළඳ පොලේ සීනි සපයුම වැඩවීමත් සමඟ එහි ිලකන් ශ්‍රීක්‍රෙන්න් පහ ලබැසිඇති බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. මීට පෙර සීනි ආනානේදී கிලෝග්‍රෑම් එකකට රුපියල් හැත්ත පහක් වැකිරීමට සිද වනා. එහෙත් නව මලකනන් යටතේ සீනි கிලෝග්‍රෑම් එකක් ආනෑනය කිරීමට වැවන්නේ රුපියල් පනස් පහක් පමණයි. මේතත්වவே යටතே சீமாவக்கින් துරව சீனி ஆனாயனை කිරීම வழක්වා දේශය சீනි නිෂ්පාදකන් ආරක්ෂாකිරීමට ஆண்டுூபிய வரගත්තාா. ඒ சீனி கிலோகிராம் එකකට රුපියල් හතරිස් දෙකක නව බද්දක් පැනවීමෙන්. පසුග කායේදී ලோක වෙළඳපොේ சீනි மிල සலකේතු ප්‍රතිශතයකින් පහලෑම නිසා මේ බදදමගින් சீනි ஆனாනකරුවන්ට පඩුවක් සිදුුවන්නේ හැ. එම කරුණු සලකා බලන විට කිසිදු ஆன எனකරුවකුට சீනවිල වැඩකිරීමට අවසරලබෙන්න්නේනැහැ. පුද්ගලக்க වෙළඳන් சீන වි ඉහලදමීමට උත්සාහ කළது மேදිනවල ලංකා සතස පමනක් නොව. சුපිරි වෙළந்த செල්வල පවා சீනි அளவைக்රන්නේ පැரணிமிලටமாයි. ත්වය මෙසේ පවතිද්ද ලෝක වෙළඳ පොලේ ි ඉහලයාම හේතුවෙන් තෙල් සහ ගෑස් මිල යම් ප්‍රමාණයකට ඉහළ ගොස්තිබෙනවා ඒ පිළිබඳ විරෝදධතා දක්මන පිරිස් සීනි ව්‍යාපාරිකයන්ගේ මාfiaියාව පිළිමඳ මුනිවතරැකීම දෙබිරි දේශපාලන පිළිවෙතක් බව පැදිලි කොළඹ ජාතින්තර පොත් ප්‍රදර්ශනයේ පස්හනදිනය අදයි. පොත් ප්‍රකාශකන්ගේ සංගමයයි ඒ සංවිධාන කරන්නේ අද දිනත් විශාල පිරිසක් ප්‍රදශනයට පැමිිය. සි වන වරටයි මෙවර ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය පවැත්වෙන්නේ. සිංහල දෙමල ඉංග්‍රීසි භාෂාතුනෙන් යුදත් ප්‍රධමාධර අත්පොතක්ද මෙහිද එළිදක්බුණා. එක්සත් රජධන, ශන්ත ජෝන් ගිලන්රත සේවේ ප්‍රදාන වෛද්‍ය උපදේශිකා ආචරය මාார்කටட்් ඔஸ்ටිின் හත්මිය ඒ සඳහා ප්‍රධාන ආරධ්‍යයා වශයනෙක්ව සිටියා. ප්‍රදර්ශනය ලබන තිස්වනදා දක්වා පැවැත්වෙනවා. ප්‍රෞතිකාශ අතුරුව තත්පරක සැස විශෂ ංය බලාපොත්තුව වන්න. ඔබට සුබරාත්‍රියන්. න්ගේ බඩගෝස්තරය වඩුවෙන් පමණක් පෙනී සිටින දේශපාලකයන් ගැන නරක ආදර්ශයන් ඕනෑ තරම් මේ රටේත් තිබේ. මේ බඩගෝස්තර වාදී දේශපාලනය පිළිකුල් සහගත බව අමුතුුවෙන් කිවයතු දෙයක් නොවේ. එහෙත් විලි ලැද්ජා නැතිව තමන්ගේ ඒ අවස්ථාවාදී දේශපාලනය ජනතාව හමුුවේ ප්‍රකාශකිරීමට තරම් පහත් වූවන්ද මේරටේ සිටීම කනගාටුවට කරුණකි. අප අපි මලය ආපුදෝෂයට පියක ක්‍රියාත්ම කරනවා පසු කියතා හිටපු ජනාධීපතිවරයා මෙන්ම එම පාලන සමයේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවකට වාඩිවී ආර්ථික ඔස්ථාර්වරයකු ලෙස කරුණු කියන්නට හැදවාට එලියට පැන්නේ තමන්ගේ අවස්ථාවාදී දේශපාලනයයි. රුපියල අව ප්‍රමාණය වී ආර්ථිකය කඩා වැටී! මහජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇති බව. ඔහු ඉලක්කම් ගොඩක් ගැන කියමින් පෙන්වා දෙන්නට උත්සාහ කළේය. ආණ්ඩුව ඊට වගකිවයතු බවත්! ඒවාට පිළියම් යෙදීමට කටයුතු කර නැති බවටත් චෝදනා කළේය! කිසියම් හෝ වරදක් නිසා. ආර්ික අර්බුදයකින් ජනතාව පීඩාවට පත්වී සිටිනම්, ජනතාවට වග කියන දේශපාලකයෙකු කළයුත්තේ ඊට අවශ්‍ය පිළියම් කඩිනමින් යෝජනා කිරීමයි. ඇත්ත ප්‍රශ්නවලට උත්තර නැතිව පදනම් නැති විවේචනයන් කිරීම පහත් කතියකි. රුපියල අව ප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා මහින්ද උත්තරයක් දුන්නේ නැත. මහින්ද එතනින් නොනැවති තමන්ගේ ආණ්ඩුවක් ආවාම ප්‍රශ්නය විසඳන බවටනම් පොරුන්දුවක් තුන්නේය. ඒ කියන්නේ ඔහු සතුව කුමක් හෝ උත්තරයක් සඟවාගෙන තබාගෙන සිටින බවය. ඒක ක්‍රියාත්මක කරන්නේ තමන්ට බලය ලැබුණවිට පමණයිලුය. ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා යයි කියන මේ දේශපාලකයා. තමන් අතට බලය ලැබෙනකම් විසඳුමහෙළි නොකරනවා යයි කියන්නේ. එතකම් රටේ ජනතාව දුක්වින්ඩාට කමක් නැති බවය, රට විනාශවනාට කමක් නැති බවය. රාජපක්ෂලාගේ පාලන සමයේ ඥාය වූයේද මෙයි. රාජපක්ෂලාට ලැබෙන කුට්ටියේ ප්‍රමාණය අනුව සංවර්ධන ව්‍යාපෘති තීරණය වූයේය. එය රටට ජනතාවට පලදායකද කියා හිතුවේ නැත. බඩගෝස්තරය වෙනුවෙන් රට උගස්කළේය විකුණගෙන කෑவேය, හොරකම් කළේය අවසානයේ රට දැවන්ත නය උගුලක සිරකළේයා ඒ මජර ආදර්ශයන් අනුවත් රාජපක්ෂලා ජනතාවගේ බඩගින්න ගැන හිතන්නේ නැති බව පැහැදිලිය ඒ වගේම තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් කෙලපෙරමින් කරන බලලෝබී දේශපාරණය හැර රාජපක්ෂලා සතුව රටේ ප්‍රශ්නවලට වෙනත් විසඳුම් නැති බවත් පැහැදිලිය දැනට මේ ඇති. सेस से पासटा